හලාවත නගරයේ පුද්ගලින් දෙදෙනෙක් එකිනෙකාට දොස් පවරාගනිමින් මුහුණු පොත හරහා සිදුණු බහින් බස්වීමක් දුරදිගයාම. මෙහිදී එක් පාර්ශවයක පුද්ගලයෙක් විසින් සමාජ මාධ්‍ය වෙත ඒ බහින් බස්වීම අතරතුරදී මුදවා හැරතිබුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ප්‍රදේශවාසීන් එම පුද්ගලයාට අයත් වෙළඳසැල අසලට එක්රැස්වී මේ පිළිබඳව නොසන්සුන්කාරී තත්ත්වයක් හලාවත නගරය තුළ ඇති වුණා. මේ තත්ත්වය පාලනය කිරීමට හලාවත නගර සීමාවට බලපැවැත් ලෙසට පොලිස් ඇඳරි නීතියත් පැනවීමට සිදුවුණා. ඒවගේම සමාජ මාධ්‍ය වෙත මේ ප්‍රශ්නගත වූ ප්‍රකාශය මුදාහරින ලද තැනැත්තාව අත්තඩංගුවට ගැනීමටත් කටයුතු කළා. මේ වන විට හලාවත නගර ආශ්‍රිතය ප්‍රදේශයේ ඉතා සාමකාමී තත්ත්වයක් තිබෙනවා. සිද්ධීන් කිසිවක් ඉන් අනතුරුව වාර්තාාවනේ නැහැ. මේ වන විට ප්‍රදේශයේ තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන හලාවත නගර සීමාව තුළ හෙට පෙරවරු 4 දක්වා පමණක් ඒ ඇඳිරි නීතිය පැනවෙනවා. හෙට දිනය සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු බුද්ධ්‍යංශ හෝ ආරක්ෂකංශ වගේ තහවුරු කර නොමැති බවද මෙහිදී හෙළි කෙරුණා. 13 වෙනිදා දිනය පිළිබඳවත් එක්තරා තහවුරු නොවු තොරතුරක් පිළිබඳව ප්‍රසිද්ධියට පත් වුණා. මේ පිළිබඳව කරුණු දෙකක් සඳහන් කරන්න හැකියාව තිබෙනවා. එක කාරණයක් තමයි ලැබෙන කිසිම තොරතුරක් අපි බැහැර කරන්නේ නැහැ. ඒ හැම තොරතුරක්ම අපි උපරිම වශයෙන් පරීක්ෂාවට ලක් කරනවා. පරීක්ෂාවට ලක් කරනවා පමණක් නෙවෙයි ආරක්ෂකංශ වශයෙන් උපරිම වශයෙන් ආරක්ෂාව ලබා දෙනවා. දෙවෙනි කාරණේ තමයි ප්‍රසිද්ධියට පත්වුණු මේ තොරතුර බුද්ධ්‍යංශ මගින් හෝ ආරක්ෂකංශ මගින් හෝ කිසිදු අවස්ථාවක තහවුරු නොකළ මූලික තොරතුරක්. ගල්කිස්ස ප්‍රදේශයේ මුල් කර ගනිමින් සමාජ ජාල හරහා පැතිර ගිය අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙහිදී අදහස් දැක්වුවා. ඊයේ සවස ගල්කිස්ස ප්‍රදේශයේදී ත්‍රස්තවාදී කණ්ඩායමක් අවි ආයුධ තොගයකුත් සමග අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙන ආකාරය අපි දුටුවා. නමුත් සඳහන් කළ යුතුයි එහිදී ඒ අත්අඩංගුවට ගැනීමක් සිදු වුණා. මෙහිදී සිදු වෙලා තිබුණේ විදේශයක මුදල් ලංකාවේ මුදල් සමග නීති විරෝධී ලෙස හුවමාරු කර ගැනීමේ ජාවාරමක් පිළිබඳව යුද හමුදාවට ලැබිලා තිබුණු තොරතුරක්. යුද හමුදාව විසින් ඒ තොරතුර අදාළ පොලිසිය අංශවලට දැනුම් දීමෙන් අනතුරුව ඒ පරීක්ෂා කිරීමට ගොස් තිබුණේ. ඒ අනුව සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අදාළ මුදල් වර්ගයෙන් 48,700ක මුදලක් සොයාගෙන තිබෙනවා. වටිනාකම ගත්තොත් රුපියල් මිලියන 2.5කට ආසන්න මුදලක්. ඒ වගේම මොවුන් සතුව තිබුණු මෝටර දෙකකුත් බාරයට ගත්තා. මේ ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ දෙයක් නොවන බව ප්‍රකාශ කරන්න අවශ්‍යයි.